හොඳයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද 1 සිට 16 දක්වා සංශෝධනයන් වල මූලික වැදගත් කොටස ඒ දෙවන කොටස හතරවෙනි සංශෝධනයට අපි ගිහිල්ලා බැලුවොත් හතරවෙනි සංශෝධනය එන්නේ 1982 දෙසැම්බර් මාසේ 23 වෙනිදා එතකොට බලන්න මේ සංශෝධන එක ළඟ ඇවිල්ලා තියෙන හැටි දැන් 3 වෙනි සංශෝධනය ආවේ 1982 අගෝස්තු මාසේ 27 වෙනිදා එතකොට 4 වෙනි සංශෝධනය එන්නේ 1982 දෙසැම්බර් මාසේ 23 වෙනිදා රයිට් එතකොට ලොකු ලොකු සංශෝධන නෙමෙයි මේ වැත්තම සාමාන්‍ය සංශෝධන විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් හේතුව ලොකු කාලයක් අරගෙන නැහැ මේ සංශෝධනයන් ගේන්න අතරමැද තියෙන ගැප් එක ඉතාම කෙටි නමුත් කොහම වුණත් විවස්ථාවන් වල වෙනසක් වෙලා තියෙනවා මේ සංශෝධන හරහා හතරවෙනි සංශෝධනය 1982 දෙසැම්බර් මාසේ 23 වෙනිදා තමයි මේ හතරවෙනි සංශෝධනය එන්නේ. ඒතොර ඒකෙන් මූලිකවම වෙනස් වෙච්ච විවස්ථාව තමයි අපි ගත්තොදින් 161 E විවස්ථාව. 161 E විවස්ථාව මෙන්න මේක. බලන්න 140 විවස්ථා සංශෝධනයේ දෙවන වගන්තිය මගින් මුල් E ඡේදය ඉවත් කොට ආදේශ කරන ලදී. එතකොට ප්‍රතියෝජනයක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. 161 ඊ විවස්ථාව. ඒතකොට ඔයාලා දන්න 161 විවස්ථාවේ කිව්වේ පළමු පාර්ලිමේන්තුව ගැන නේද? දැන් අපි ටිකකට කලින් කතා කරේ. එතකොට රයිට් මෙදීන් 161 161 මෙතන අයන්නෙන් පටන් ගත්තම ප්‍රථම පාර්ලිමේන්තුව ගැන කියවෙන විවස්ථාව. ඒතකොට ඒකේ 161 යන්න විවස්ථාව තියෙන්නේ ප්‍රතියෝජනය වීමක් වෙනවා හතරවෙනි සංශෝධනය මගින්. රයිට්? එතකොට ඒක තමයි ඔතෙන් අපිට කතා කරන්න තියෙන්නේ. බලමු ඊළඟට පස්වෙනි සංශෝධනය. පස්වෙනි සංශෝධනයට ගියාම පස්වෙනි සංශෝධනය එන්නේ 1983 පෙබරවාරි මාසේ 25 වෙනිදා. පස්වෙනි සංශෝධනය එන්නේ 1983 පෙබරවාරි මාසේ 25 වෙනිදා. එතකොට හතරවෙනි සංශෝධනය 82 දෙසැම්බර් 23. තුන්වෙනි සංශෝධනය අගෝස්තු 27 82. එතකොට පස්වෙනි එක තියෙන්නේ 83 පෙබරවාරි 25. එතකොට මේකෙන් 161 ඈයන්න 3 අතුරු විධානය තමයි සංශෝධනය වෙන්නේ. අපි බැලුවොත් පස්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වෙන්නේ මෙන්න මේ කොටස. 143 යටතේ තියෙන පුට් නෝඩ් නම්බර් එක යටතේ තියෙන කොටස. එතකොට ඒකෙන් අතුරු ව්‍යවස්ථාව තමයි මූලිකවම වෙනස් කරලා තියෙන්නේ. 155 වෙනි සංශෝධනය මගින්. 1983 පෙබරවාරි මාසේ 25 වෙනිදා ගෙනාවු සංශෝධනය මගින්. 6 වෙනි සංශෝධනය අපිට මේ මෙතනින්ම බලා ගන්න පුළුවන් බලන්න මේ ෆුට් නෝට් එකේ කීයක් තියෙනවද කියලා 6ට දාලා 142 තියෙනවා 145 තියෙනවා 144 තියෙනවා එතකොට මේ ඔක්කොම යන්නේ 100 ව්‍යවස්ථාව වෙන්නේ මේ සංශෝධනයන් අදාළ වෙන මූලිකවම අපි කතා කරපු 161 ව්‍යවස්ථාවට තමයි අදාළ වෙන්නේ මෙන්න මේ 161 ව්‍යවස්ථාවට තමයි 5 6 කියන සංශෝධනයන් දෙක මූලිකවම අදාළ වෙන්නේ ඊට අමතරව 6 වෙනි සංශෝධනය 1983 අගෝස්තු මාසේ 8 වෙනිදා ගෙනාවු මේක අදාළ වෙන තව විවස්ථාවන් කීපයක් තියෙනවා මෙතන මේ කතා කරන 161 විවස්ථාවට අමතරව ඒ තමයි 101 1U යන්න විවස්ථාව right 72 ෆුට් නෝට් නම්බර් එක තියෙන්නේ එතකොට බලන්න පැතිසටහන 101 අදාළ වෙන්නේ මොකටද කියලා මැතිවරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් විධිවිධානයේදී හැකි බව සම්බන්ධව තමයි මේ 101 එක ව්‍යවස්ථාව අදාළ වෙන්නේ. එතකොට ඒ යටතේ 101 එක ඌ යන්න ව්‍යවස්ථාව තමයි සංශෝධනය වෙලා තියෙනවා 6 වෙනි සංශෝධනය මගින්. අපි බැලුවොත් ෆුට් නෝට් එකේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් 6 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවෙනි වගන්තියෙන් තමයි මේ අවසාන වී ඇති විට යන වචන ඉවත් කරලා ඒ වෙනුවට ආදේශ කරලා තියෙනවලු. අවසාන වී ඇති විට හෝ පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ 157 අයන්න වන ව්‍යවස්ථාව යටතේ තහනම් කරනු ලැබ ඇති විට කියලා වෙනස් කරලා තියෙනවා. නම් අවසාන වී ඇති විට කියන වචන වෙනුවට මෙතන ඉඳන් මෙතෙන්ට එනකම්ම අලුතෙන් එකතු කරලා තියෙනවා 6 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්. ඒ වගේම 157 අයන්න ව්‍යවස්ථාව මෙතෙන්දී 6 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් කරනවා 157 අයන්න ව්‍යවස්ථාව ඔයාලට පෙන්වුවොත් මේ විදියට රයිට් මෙතන 157 ව්‍යවස්ථාව තියෙනවා පොදු විධි විධාන කියන එක යටතේ යන්නේ අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුති වලට අදාළව එතකොට 157 අයන්න මේ 157 අයන්න මෙන්න මෙතන තියෙනවා බලන්න 157 අයන්න එතකොට මේක වරහන් දාලා නැහැ
හරි 157 අයන්න නමුත් මේක සංශෝධනය වුණා කියන්නේ 139 යනි ෆුට්නෝට් නම්බර් එක යටතේ තියෙනවා 6 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3 වෙනි වගන්තිය මගින් තමයි මේක සංශෝධනය වෙලා තියෙන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් 157 ව්‍යවස්ථාව තමයි 6 වෙනි එකෙන් අනික් සංශෝධනය වෙච්ච ව්‍යවස්ථාව විදියට. එතකොට මූලිකව හඳුනා ගන්න පුළුවන් ව්‍යවස්ථාව 157 අයන්න. රයිට්? ඊළඟට 7 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආවොතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන් යටතේ 7 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේක එන්නේ 1983 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා. 1983 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. මේකෙන් මූලිකවම වෙනස් වෙනවා 5 වෙනි ව්‍යවස්ථාව. රයිට්? 5 වෙනි ව්‍යවස්ථාව මේක වෙනස් වෙනවා. 5 වෙනි ව්‍යවස්ථාව වලට පේනවාදි ජනරජයට අයත් දේශය ගැන තමයි කියන්නේ. එතකොට 5 වෙනි ව්‍යවස්ථාවේ ජනරජයට අයත් දේශය ගැන කතා කරනකොට ඔයාලා දන්නවා පරිපාලන දිස්ත්‍රික්ක ඉස්සෙල්ලා තිබුණේ 24යි. රයිට්? දැන් 25 වෙන්නේ මෙන්න මේ සංශෝධනයත් එක්ක. බලන්න මෙතන දාලා තියෙන 25 කියන්නේ නේද? එතකොට ජනරජය සම්බන්ධයෙන් ඒ ජනරජයට අයත් දේශය ගැන කතා කරනකොට 25 රයිට් 25ක් තියෙනවා පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තියෙනවා මේ 25 වෙනි පරිපාලන දිස්ත්‍රික්කය විදිහට ආවේ කිලිනොච්චි දිස්ත්‍රික්කය. එතකොට ඒක ඇතුළත් වෙනවා. අන්න එතකොට ඒක දක්වලා දිනනවා මෙතන 25ක් තියෙනවා කියන එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ෆුට්නෝට් නම්බර් එක ගත්තම 7 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි මේ 24 කියන එක 25 විදිහට එන්නේ. ඒ වගේම මෙතෙන්දි උපලේඛනයත් වෙනස් කරනවා. පළවන උපලේඛනය වෙනස් වෙනවා. කිලිනොච්චිය කියන එක ඇතුළත් වෙනවා මේ 25 වෙනි පරිපාලන දිස්ත්‍රික්කයේ විදිහට. හරි. ඒක තමයි මේ 7 වෙනි සංශෝධනය යටතේ තියෙන තත්ත්වය. රයිට්? එතකොට ඒකේ අතුරු විධානයත් එක්කම දක්වලා තියෙනවා 7 වෙනි සංශෝධනය මගින්. එතකොට මේට අමතරව 96 එක ව්‍යවස්ථාව වෙනස් වෙනවා. 96 එක ව්‍යවස්ථාව ඒක අපිට බලා ගන්න පුළුවන්. 96 එක ව්‍යවස්ථාව මෙතන මැතිවරණ කොට්ටාස සම්බන්ධව තියෙන ව්‍යවස්ථාව සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාව 20කට අඩු නොවුවද 25කට නොවැඩි නොවුවද මැතිවරණ කොට්ටාස සංඛ්‍යාවකට බෙදා ඒකේ කොට්ටාසයට නමක් දිය යුත්තේ කියලා කියනවා. එතකොට මෙතන 25 වුණේ අර පළවෙනි උපලේඛනයෙන් අතුලත් කරපු 25 වෙනි පරිපාලන දිස්ත්‍රික්කයත් එක්ක. රයිට්? එතකොට ඒක නිසා මෙතනත් වෙනස් වෙනවා. මේට අමතරව 111 අයන්න ව්‍යවස්ථාව වෙනස් වෙනවා. 111 අයන්න. රයිට්? 111 අයන්න ව්‍යවස්ථාව අපි ගත්තොතින් මෙන්න මේක. රයිට්? මහා අධිකරණ කොමසාරිස්වරයෝ කියන පැතිසටහන යටතේ 111 අයන්න 88 වෙනි ෆුට්නෝට් නම්බර් එක දිනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන ගත්තම 7 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි 88 වෙනි එක වෙනස් වෙලා තියෙන්නේ. බැලුවම ඔයාලට පේනවා ඇති. රයිට්? මේක තමයි වෙනස් වෙච්ච අනෙක් ව්‍යවස්ථාව. එතකොට ඔය 7 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා වෙනස් වෙච්ච ඊළඟ ව්‍යවස්ථාව. එතකොට ඔයාලට දැන් පහසුවෙන් අවශ්‍ය දේවල් බලා ගන්න පුළුවන්. මොකද මගේ මේ වැඩසටහනේ මූලික අරමුණ ව්‍යවස්ථාවන් මොනවද වෙනස් වෙච්ච ව්‍යවස්ථාවන් මොනවද කියන එක ඔයාලට පෙන්වලා දෙන්න එක. රයිට්? අපි ඊළඟට ගත්තොතින් 8 වෙනි සංශෝධනය මේක 1984 මාර්තු මාසේ 6 වෙනිදා තමයි ගේන්නේ අපේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. එතකොට මේකෙදි 136 එක උයන්න ව්‍යවස්ථාව ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා. ඒක අපි ගත්තොතින් මෙන්න මෙතන තියෙන 136 එක ඌ ව්‍යවස්ථාව ඔයාලට බලුවොත් පෙනේ. රයිට්? මෙන්න මෙතන ඔයාලට පේනවද බලන්න වරහන විතරයි තියෙන්නේ, ඇතුලේ මුකුත් වචන නැහැනේ. එතකොට ජේෂ්ඨ නීතිඥවරයන් පත් කිරීම කියන වචන ඉවත් කරලා තියෙනවා මේ සංශෝධනයේ. පේනවා? එතකොට මේක සංශෝධනය වෙලා තියෙන්නේ මේ වරහන අතරමැද තිබිලා තියෙන මෙන්න මේ වචන ටික. රයිට්? ජේෂ්ඨ නීතිඥයන් පත් කිරීම කියන වචන ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ජේෂ්ඨ නීතිඥයන් පත් කිරීම කියන වචන ටික මෙතන තිබිලා තියෙන්නේ 7 වෙනි සංශෝධනයට නකන් තිබිලා තියෙන්නේ. දැන් 8 වෙනි සංශෝධනයේ මේක ඉවත් කරලා තියෙනවා. එහෙනම් නීතිඥවරයන් පිළිගැනීම, බඳවා ගැනීම, වෘත්තියේදී සිටීම, අත්හිටුවීම හා ඉවත් කිරීම කියන එක පස්සේ තියෙන ඕන ජේෂ්ඨ නීතිඥවරයන් පත් කිරීම කියන එක. එතකොට ඒ කොටස අයින් කළා. ඉවත් කිරීම හා ඒ නීතිඥවරයන් සඳහා විනය රීති හා ආචාර රීති කියලා
සංශෝධනය වෙලා තියෙනවා මේ 8 වෙනි සංශෝධනය මගින් මේට අමතරව 169 අයන්න විවස්ථාවත් මේ සංශෝධනයෙන් සංශෝධනය වෙනවා ඔයාලා බැලුවොත් 169 අයන්න අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 148 කියන ෆුට් නෝට් නම්බරයක ඇරද තියෙනවා ඔයාලට පේනවා ඉතින් 8 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 4 වෙනි වගන්තිය මගින් ඇතුළත් කරන ලදී කියලා කියනවා එතකොට මෙන්න රාජ නීතිඥවරයන් සහ ජේෂ්ඨ නීතිඥවරයන්ට අදාළ විධි විධාන තමයි මේක තියෙන්නේ ඒතොර ගොඩක් අයට මේක වැදගත් වෙනවා නීතිඥ වෘත්තියේ නියැලෙන ගොඩක් දෙනෙකුට ඉතින් මෙතෙන්දී මේක 8 වෙනි සංශෝධනය යටතේ සංශෝධනය වෙලා තියෙනවා නමවන සංශෝධනයට ගියොත් මේක 1984 අගෝස්තු මාසේ 24 වෙනිදා තමයි එන්නේ. එතකොට 8 වෙනි එකාවේ 84 මාර්තු අය ඊළඟට 9 වෙනි එක එන්නේ 84 මේ 1984 මේ අගෝස්තු මාසේ 24 වෙනිදා. එතකොට මේකෙන් මූලිකව වෙනස් කරන්නේ 91 ඈ යන්න විවස්ථාවේ 4 වෙනි අනු විවස්ථාව තමයි වෙනස් කරන්නේ. එතකොට ඔයාලට බැලුවොත් මෙන්න මෙතනින් අපිට අඳුන ගන්න පුළුවන් මෙන්න මෙතන 55 කියලා දෙන්නේ. එතකොට මෙන්න මේ යටතේ දෙන්නේ 9 වෙනි සංශෝධනයේ සංශෝධනය වෙච්ච එක ඒකේ කියනවා රජයේ නිලධාරීන් මන්ත්‍රී ධූර අපේක්ෂකයන් ලෙස පත්විය නොහැකි බවට වෙන ප්‍රතිපාදන මේ යටතේ හඳුන්වා දුන්නා කියන එක. එතකොට රජයේ නිලධාරීන්ට මන්ත්‍රී ධූර අපේක්ෂකයන් වෙන්න මේ හරහා ඉඩකඩක් නොලැබී ගිහිල්ලා තියෙනවා මේ සංශෝධනය 9 වෙනි සංශෝධනය මගින්. රයිට් 10ට අපි ගියොත් 10 1986 අගෝස්තු මාසේ 6 වෙනිදා 1986 අගෝස්තු මාසේ 6 වෙනිදා තමයි 10 වෙනි සංශෝධනයේ එන්නේ. ඒතර මේකෙන් 155 8 සහ 155 9 කියන විවස්ථාවන් තමයි මූලිකවම සංශෝධනයට ලක් වෙන්නේ. එතකොට ආරට බැලුවොතින් මෙන්න මෙතන බලන්න 123 කියන ෆුට් නෝට් නම්බරයක ඇරද ඉවත් කරන ලදී කියලා දිනනවා. එතකොට මේ දෙකම 10 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා. හරි? 10 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා. එතකොට ඉවත් කිරීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ෆුට් නෝට් එක බැලුවොත් ඔයාලට පෙනේ. හරි ඒ වගේම මෙතෙන්දී 125 කියනවා 10 වන ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථා සංශෝධනයේ 2-3 වගන්තිය මගින් මේ ව්‍යවස්ථාවේ 6 වන සහ 7 වන හෝ 9 වන අනු ව්‍යවස්ථාවල ඇතුළත් යන වචන හා අංක වෙනුවට ආදේශ කරන ලදී. මොකද හේතුව මේකේ අංකණය ආදේශ වීමක් සිද්ධ වෙලා තියෙනවා 125 කියන එක යටතේ බැලුවොත්. රයිට් මෙන්න මෙතන දොර 124 ගත්තොත් 124 ඔයාලට පේනව ඇති මුල් තත්ත්වය නැවත අංකණය කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මෙතන පේනවනේ මේ තියෙන්නේ. ඒතොර 8 වෙනි එක ඉවත් කරලා තියෙනවා 9 වෙනි එක ඉවත් කරලා තියෙනවා. එතකොට මේ වෙනුවට නැවත 10 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අංකණය කරලා තියෙනවා මෙන්න මේ කියන දෙක 8 සහ 9 කියන. හරි ඒකයි මෙතන තියෙන වෙනස. ඒතොර මේ වගේ දැන් ගොඩක් සියුම් තැන් පටලෙන්න පුළුවන් තැන් මේවා හරියට බලා ගන්න ඉවත් කරලා නැවත අංකණය කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මෙතන. 10 වෙනි සංශෝධනයේ අටයි.